බෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා දෙදස් විසිහතර ඔබ ලංකාවාසී ලෝවාසි සියලුම දෙනාට. අද දවසේ විශේෂ කාරණාව තමයි දෙදස් සිහතර වර්ෂය ගැන කොහොමද ඔබට රටට වෙන්න කියලා දැනගන්න තමයි කාගත්ම උනන්දුව තියෙන්නේ ඔබගේ මේ හද දිනෝ යුියෝප්චනලය හරහා ඔබට මම අදදසදී දෙදාසි අතර වර්ෂය ගැන පැහැදිලි කිරීමක් කරන්න තවයි මේ සූදානම් වෙන්නේ. එතකොට මේ දෙදස් විසි අතර ආරම්භය ගැන කතාගරොත් මේ ශ්‍රී සකරාජ වර්ෂ ප්‍රමාණයින් ඉදහස් නම්සය හතලිස් පහක් වු එකන සකරජ වර් ප්‍රමායෙන් ඉදහස් නමසි හතලස් පස්්නිය අවුද්ද මයි මේ ආරම්භ වෙලා තියෙන්නේ එතකොටට මේක සූර මාසක්‍රමයෙන් දනු රවයට යත් නු රිය මයි ්‍රාත්මකමින් පවතින්නේ මේ දනු රවියයට අයත් ජනවාරි මාසේදී මේ ආරම්භ ජනවාරි මාසය ආරම්භ වෙන්නේ අව විසේණිය කියන තිතිය වි කියන තිතිය ක්‍රියාත්මකමින් පවතින සඳුදාදාවසේදී පූරභාග හය විසි දෙකට තමයි ඉරවදාව සිද්ධ වෙන්නේ එතකොට පූරභාග හය විසි දෙක නිරවපුදාව සිද්ධ වන වෙලාවට තමයි මම ඔබට මේ පවිතර ගෙන එන්නේ එතකොට මේ වෙලාවේ ක්‍රියාත්මකමින් පවතිෙනවා නැගැහිට සිතජයේ දනුලග්නය. ගුරුහිමි දනු ලක්්නය ක්‍රියාත්මකමින් පවතිනවා අංශක දාසයයි කලා පහළවෙේ ලග්නස්පූටේ වෙන්නේ. එතකොට ගුරු හිමි දනුලක්්නය ක්‍රියාත්මකය නවා හෝරාවිදියට කටකහිමි චන්ද්‍ර හෝරාව තමයි උදේ හය විසික වෙද්දි ක්‍රියත්මකවින් පවතින්නේ මේ ජනවාරරි පාලවෙ ද. එකොට කුජ හිමි මේේෂ දෙර්කාණය රවිහිමි සිංහ නවාංශකය, බුද්ධහිමි මිතුන ධාධ ශාංශකය ගුරුහිමි දනු ත්‍රීංශාර්ශකය කියන මේ ශඩ් වර්ගයෙන් ව අවුරුද්ධ ආරම්භ වෙනවා. එතකොට කේතු හිමි මානකතේ හතරවැනිපාදය තමයි ක්‍රියාත්මකවෙින් පවතින්. කේතුට හිමි නැකතකින් තමයි වර්ෂය ආරම්භය සිද්ධ වෙන්නේ. එතකට වර්ශය දවස සූරයවුදාව සිද්ධ වෙන්නේ තොට කටයි කටකහිෙමි චන්ද්‍ර පංච මහෝරාව ක්‍රියාත්මක වෙනවා කටකහිමි චන්ද්‍ර සූක්ෂ මහෝරාව ක්‍රියාත්මක වෙනවා. ඔවිදියට තමයි මේ වර්ෂාරම්භය සිද්ධ වෙන්නේ තකොට දෙදස් විසි අතරයි ජනවාරි පලවෙනිද පෙරවරු හය විසිදකට ඉරවදාව සිද්ධ වෙන මේ කෙන්ද සටහනේ මේ විදියට තමයි ග්‍රහපෙල ගැස්ම සිද්ධ වෙන්නේ රවි කුජ ග්‍රහහින් ඉන්නවා ලගනස්ථානයකන්නේ ධනුරාශයේ තුන්වැන් ඉන්නවා ශනිග්‍රහයා, කුම්බරාශයේ, මීනරාශය ඉන්නවා රාහුග්‍රහයා හතරවැන්නේ. මේශරාශයෙන්ව ගුරුග්‍රහයා පස්ස වෙන්නේ. එතකොට සිංහරාශය ඉන්නවා චන්ද්‍රයා නමවැන්නේ. කණ්‍යාරාශයෙන්ව කේතු දහ වැන්නේ ච්චිරශීයේ දොස් ඇන්න්න න්නවා බුද් සහ සිකුරු ග්‍රහයි. එතකොට බුදග්‍රහයා වක්‍රවෙලා අතමයි ඉන්නේ මේ වර්ෂය ආරම්භ වෙද්දි එතකොට සිංහ නමාංශක ක්‍රාත්මක වෙන්න එතකොට ලග්න ඉන්නවා සිංහ නමාංශක ක්‍රියාත්මක වෙද්දී එකේ රවඉන්නවා නමාංශ්‍ය කුඩලේ දෙකේ කේතු සිකුරු ඉන්නවා පස්ස න්නේ ශනිග්‍රහයා ඉන්නවා හත්යන්නේ බුද් සාහ රහුග්‍රහයින්ඉන්නවා අටවෙන්නේ අටවැන්නන්නේ බුදසාහ රහ්ග්‍රහයිනඉෙන්න්නවා නමවෙන්නේ කුජග්‍රහයයිඉන්නවා දොළොස්වැන්නේ ගුරු සහ චන්ත්‍රග්‍රහයින්නො මේ නවශ්‍යක කුන්ඩලියේ ග්‍රහ පෙළගැස්ම තමයි කිව්ේ. එතකොට රවිග්‍රහයා මිත්‍රරාශිගත වෙලා ඉන්නවා චන්ද්‍රග්‍රහයත් මි්‍ර රශිගත වෙලාඉන්නවා කුජග්‍රහයත් මිත්‍ර රශසිිගත වෙලා ඉන්නවා බුදග්‍රහයා සමරාශිගත වෙලාඉන්නවා. ට ගුරුග්‍රහයා මිත්‍ර රාශිගත වෙලා ඉන්න. සිකුරු ග්‍රහය සමරාශිගත වෙලා ඉන්න. ශනිග්‍රහයා සක්ෂේෂ්්‍ර රාශිගත වෙලා ඉන්න. රාහු්‍රහායා සමරාශිගත වෙලාඉන්න. කේතුග්‍රහයා සමරාශිගත වෙලා ඉන්න. එ මේ විදියට තමයි මේ ග්‍රහ පෙළගැස්ම සිද්ධ වෙලා තියෙන්න්නේ මේ වර්ෂය අරම්බේදී. එතකොටට අපි නැකත ගැනත් කතා කරමු රවිග්‍රහයා සිකුරුටයිත නැකතක ක්‍රියාත්මකයි මින් පවතිනවා එක කියන්නේ සතුරු රාශයක රවිට සතුරු රාශයකටයත් නැකතක තමයි ක්‍රියාත්මකින් පවතින්නේ රවිග්‍රහය. විතර චන්ද්‍රග්‍රහයා කේතු රායිත නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා. චන්ද්‍රගහයට සමරාශිගත්ත සමග්‍රහ වෙච්ච ග්‍රහයෙකුගේ නැකතක තමයි ක්‍රියත්මකමින් පවතින්නේ. විදර කුජ ග්‍රහයා ට අයිති නැකතක තමයි ක්‍රියත්මගේ ගන මිත්‍ර රශිකටයිති නැකතක තමයි ක්‍රියාත්මකයමින් පවතින්නේ. තර බුදග්‍රහයා කේතු ග්‍රහයායට අයි නැත ක්‍රාත්මක වෙනන බුදුග්‍රහයාත් එකන සමරාශිගත රාශයකටයත් නැකතක තමයි ක්‍රියාත්මකමින් පවතින්නේ. ත ගුරු ගහයා සිකරු ග්‍රහයායට අයිති නැකත ක්‍රාත්මකෙනවා ගැන සතුරු රශයකටය නැතක තමයි ක්‍රාත්මකවෙන්නේ. සිකුරු ග්‍රහයා ශනි ග්‍රහයායට අයිති නැකත ක්‍රියාත්මක වනවා එක කියන මිත්‍ර රාශයකර ඇත් නැකතක ක්‍රියාත්මකමින් පවතිනවා. ෂනිග්‍රහයා රාහුට අයිති නැකතක ක්‍රියාත්මකින් පවතිනවා රාහුට අයිති නැකත කියන්නේ මිත්‍ර රාශයකරයිති නැකතක ක්‍රියාත්මකම මිත්‍ර රාශයකටයි නකත ක්‍රියාත්මකින් පවතිනවා. තොර රහු ග්‍රහයාගෙන බලමු. ුග්‍රහයා බුදග්‍රහයායටටයිත නැකතකයි ක්‍රියත්මකවෙන්න බුදු ග්‍රහයා ගනි රවග්‍රහයට මිත්‍ර රශියයක් මත්‍රරශිකයට නක තමයි ක්‍රියාත්මකින් පවතින්නේ. උදර කේතුග්‍රහයා ගැන බලමු කේතු ග්‍රහයා කුජ ග්‍රහයායට අයිති නැකතක ක්‍රියාත්මක වමින් පවතිනවා එතකොට කුජ ග්‍රහයාට අයිත නැකත කියන මිත්‍ර රශියකට අයිත නකතක තමයි ක්‍රියත්මක වන්න කේතු ග්‍රහය උ නොවිදියටයි නැකත ආශ්්‍රිතව මේ ග්‍රහයින් ක්‍රියාත්මක වෙන විදිහ සතුරු මිතුරු භාවය. තකොට මේ විදිහයට ක්‍රියාත්මක වන මේ වර්ෂා ආරම්භය මම නැවතවාරයක් මේ විදියට මේටික කියනවා වර්ෂයේ ආරම්භවෙන්න දවස සඳුදා දවස නැකත මා නැකත හතරවෙනි පාදය තිතිය අව විසේණිය කියන තිතිය යෝගය ආයුෂ්මන් යෝගය තයිතිල කියන කරණය ඔන්නේ පංචාන්ගෙන් තමයි මේ වර්ෂය සූය උදාව සිදධ වන වෙලාවට මේ වර්ෂය උදාවන්නේ. එතකොට විසිදවන දෙර්කානාතිපතිය ක්‍රියාත්මක වෙනවා කුජ කියන ග්‍රහයා හැට අහතර වෙන් නවංශකාධපතිය ක්‍රියාත්මකෙනවාවඒ හටාතරන නවංශකාතිපතියත් කුජ කියන ග්‍රහයා. එතකොට කුජ කියන ග්‍රහයා මේ ලග්න කුන්්ඩලිය ලගනස්ථානය පලවැන්නේ තමයි ක්‍රියත්මකවෙින් පවතිනන්නේ. තුොට බාධක ග්‍රහයා වෙන්නේ බුදග්‍රහයා බුදග්‍රහයා වක්්‍ර වෙලා දොළොස් සැන්නේ ක්‍රියාත්මකවෙමිින් පවතින්නවා. එතකොට මෙන්න මේ විදිට ආරම්භුවන්නාව මෙන්න මේ දිදස් විසිහතර වර්ෂය. ිබඳව අපි පොදු පලාපලයක් විදියට දෙයක් කියන වනක් මෙහෙම දෙයක් මට පොඩි දෙයක් කියන්න පුළුවන් එතකොට මේ වර්ෂයේ මුල් මාස් හතරක කාලසීමාවත් තුළ මේ රට රට ගැන කොහම දෙ කියරවන රට ටිකක් රට නිදැල්ලේ යන ගතියක් තමයි පේන්නේ නිදැනම ආයාර ඔහේ යනවා කියන ඔහේ යනවා කනෙ සාමාන්‍යයෙන් ගමනක යනවා කියෙන ගතියක් තමයි තියෙන්නේ එකන්නේ ප්‍රැවටීම් වලට භාජනය වෙන සමමාට ජාත්‍යන්තර් රැවටීම් වන්න පුළුවන්ක රැවටීම් වරට භාජනයමින් ගත කරන්න අපහසු කාලසීමාවක් තමයි මුල් මාස හතරක කාල සීමාව එතකොට මේ මාස හතරෙන් පස්සේ ඊට පසු කාලසීමාව පුපුරන සුලේ ගැන හැම දෙයක්ම ත්ச்சසම තැනටඇவில்லைල්ලා පුරறන තැනට පත්த்திන කාලවකන තමයි அපේල් மாසි පස්සේලවෙන්න විතුර ඉතිරි ඔර්ෂයේ ඉතිරි කාලසීමාව. තරම ජනතාවගේ පීடන්නමටட்டමුණක්. උපරිම මட்டමටவில்லைලා එක පිපිරන්න තැනට පත්த்திන කාලවක வாනු තමයි. ම அප්‍රේල් සිම් පස්සන කාලසිීමාව ගන හැම දෙයක්ම රෝගකාරී තත්ත්යන් ඇතිවෙන්න පුුව විශබීජ පැතිරීමේ තත්්‍යයන් මතු වෙන්න පුළුව විශබේජ පැතිරීමත් එක්කම රෝග වසංගත රෝගී තත්ත්වයන් මතුවීමේ තත්වත් පැවතින්න පුළුවන් නිසිල්ලම හැම දෙයක්ම පිපිරිම උපරම මට්ටමට වෙල පිපිරීම මට්ට පත්වයෙන හැම දෙයක් ගැන දේශපාලනය වඋනත් ආර්ථික වත් හැම දෙයක්කිම ඒ මට්ටමට උපරරිම් මට්මට පැමිණ එක එතනින් පිපිරෙන මට්ටමට එ තත්වයක්ටම අපපිල් මසින් පස්සේ දකරල් ල පෙන්නේ මේ හලෙසි අතකොට මේ විදිරිතමයි පොදු විතරය. අපි ලක්නෙන් ලක්්නෙට පලාපල විස්තරයක් ගනවා අපි මේෂ ලක්නේ ඉඳලා න ලග්න වෙන ලක්න්න දුළ හට වෙනවෙනම ලග්න පලාාපල විස්තරය අපි ඉදිරියේ දැන්ම තැන්සිට බලමු. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් පැන නගෙනවනන් පෞද්ගිලිකගේද සටහන පරික්ෂාකර ගැනීම සඳහා. ඔබගේ පෞද්ියලිකත්වේ කියෙන් සඳහහා පරික්ෂායන මුද මේ තිරේ දිශවන දුරකතනාකය හා මහා සම්බන්ධ වෙන පුළුවන් වටසැ් පරහා හා සම්බන්ධව වෙන පුළුවන් සැබ් දුර අතරමාකින් වටසැප්මැසේජයක්හරහා මහා සම්බන්ධල ඔබට අවශ්‍ර රණාව මහා සම්බන්ධයලායිටු කරගන්න පුුවන් මගේ ජෝතිශමය සේවාවන් අතර මෙන්න මේවා ක්‍රියාත්මගන උපත්ත ජන්පත සාදාධීමත් සිද්ධ කරනවා ඒයකින් විශ්මිත පලාපලකතනයක් සිද්ධ කරනවා. මල්වර ශාස්ත්‍ර පලාපලේ ක්‍රියාත්මකනො නැකැට් සමඟඒවගේම මංගල නැගැත් පත්‍රය සාදාාදීමේ කටයුත්ත සිද්ධ කරනවා. ඒවගේම තමන්ට ජෝතිශය වසයෙන් අවශ්‍ය වන්නාව සුබ මුහෘර්ථ තමන්ගේ දෛනක ජීවිතය අවශ්‍යය වන්නාව සුබ මුහෘර්ත සාධාදමේ කටයුත්ත සිද්ධ කරනවා. මෙවැනි ජෝතිශමය වසයෙන් සිදුකරන්නාව සියලෝම ජෝතිශය කටයුතු වට මහ සම්බන්ධල කරාන්න පුළුවන් පෞද්ජලිකව මගේ දුර්කතනා කෙහ සම්බන්ධලා ඒ අවශ්‍ය දසිදම. වැඩ විස්තර දැකිරීම හැකි අවතියන ඒ වගේම පූජාමය වැරකර ොසින් සෙත්කා විසාධාදීම සෙත්ක විගායනා කිරීමේ ත් පූජාමය වැරකන සිෙත්ක විසාාදීම සිද්ධ කරන වගේම ෙත්කව විගායනා කිරීම දේව සම්‍යෙන් අර අපි කියන දේව කන්න ලොවත් සමඟ දේව කනුලවත් සමගම අවශ්‍ය කරන්න වූ සෙත්ක විගායනෙන් මත්මහොද සිදග ීම ක දෙකරනවා ට අවශ්‍යතාවය මත මහා සම්බන්ධය පුළුවන් නවශ්‍ය ඕනෑ මදයක් සිද්ධ කරල දෙන්න. ජෝතිශ මේ වසයෙන් පූජාමය වල්සේ සි සිද්ධ කළල දෙන්න මහා සම්බන්ධ එන්න දුරකතන මාර්ගෙන් තතිරේ දදිස්වන දුරකතන මාග ඔසේ මහා සම්බන්ධයනකට පුළුව. දැන් අපි බලමු ලක්නෙන් ලක්නයටට මේ දස් විසි අතරවර්ශය ඔබට ට ලාලන්කාවාස ලෝව ිරම් දෙනට කොහොමද මේ බලපානෙ කෙලාි බල ද ලක්න ලක්නට විමසල මනි ැසගෙන බල ොමද කියකල දශසිී අත වර්ශය එතකොට මේ දස්ශවිසි අතර වර්ය මීන ලක්න හිමියන් මෙ මේ ග්‍රහසිත්තම අඇ තමයි මීන ලක්න හිමියන්ට මේ වර්ෂය ආරහම වෙන්නේ. රාහුග්‍රහය ලගන ඉන්නවා දෙවැන්න ගුරු ඉන්නවා චාන්ද්‍රය ඉන්නවා හයවැන්නේ හත්තැන්නේ කේතුවඉන්නවා. බුද සිකුරු නමයන් ඉන්නවා රාී කුජ දහාවවැන්න ඉන්නවා ලොස්සන නි්‍රහයාසිටමින් තමයි මීන ලග්න හිමියන්ට මේ වර්ෂය උදාවෙන්නේ. එතකොට මන ලක්න හිමියන්ට මේ විදිට මේ වර්ශය උදාාවනයි පස්සේ මෙන මේගේ පලාපල්ල විස්තරයක් ගැෙනන්න පුළුවන් මනලගනහිම ඔබට මෙ දස්විසි අදර වර්ශය මේ විදිට තමයි ගේවෙන්නේ. තොර චිත්ත ප්‍රීතිය ගෙන දැන ර්ශය කියල කියන්න ඕනේ. මුලින්මග කියන ඔන ත ප්‍රීති ඇති වෙනවා නමුත් මීට කලින් මට පොඩි දෙයක් කියන්න ඕනේ මීන ලග්න හිමියන්ටත් ඒරාෂ්්‍රගේ ක්‍රියාත්මකයින් පවන. වකවානුවක් වර්ෂයක් තමයි මෙනිමයි වර්ෂය කියලා. එතකොට ඒගන ඒරෂ්්‍රකය ගැනම අවසානට කතාගනවා චිත්ත ප්‍රී්තිය ගෙරඳෙන වසරක් වෙනවා මේ වසර වගේ තමන්ගේ වැඩ කටයුතු සපල වෙන වර්ෂයක් තමයි මේ වර්ශය මීන ලක්න හිමියන්ගේ වගේ තමන් කරගෙන කියාගෙන අආවාවූ කටයුතු සාර්ථකත්තයනම් පත්තින වර්ෂයක් කියල කියනවා මිනිු ලක්්න හිමියන්ටඒවගේම තමන්ගේ හදවතේ තියාගෙන හිට පාර්ථනාශසියල්ලම ඉෂ්ට සිද්ධ වෙන ර්ශ මයි මේ වර්ශය මි ලක්න හිමියන්ට ක්‍රමාණු කුල්ල විත මද සුබ වර්ශයක් වව පේනවා නමුත් මතනම කල්පනනාකාරිවන්න ඒරා්ටකයක් ක්‍රියාත්මකන වර්ශ්‍යයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට පාරම්පරිකව පවතින්නෝ පාරම්පරා දේපලයකට හිමි පවතිනවා. ඒ හිමිකම් පවතින හිමිකම් පවතින පාරම්පික දේපලය ලැබෙන්න භාග්‍යයක් තියනවා. එහම ා්‍ය තින න ර පඩි ා ලුව. ඒ එලැබීම මේ භාග්‍ය කෙසේ වෙතත් පාරම්පරිකේ දේවල් එලැබීමේ භාග්‍ය තියෙනවා. එ වගේම ගින්දරාශ්‍ර දේවල්ුවෙන් ලාබදායක තත්ත්යන් මතුවෙනවා තමන් ගින්දරාශ්‍රතව යම් සිදධයක් සිද්ිරන විශෂයෙන්ම ආගනය ලාබ ඇතිවුණව කෙෙනවා එකන්නේ ගෑස් විදුලිය වගේ දේවල් තමයි එයා සම්බන්ධ වෙන්නේ ගෑස් සලිරම තැක් නම් ඉන්ලාභ ප්‍රයෝජන තිනුපුළ විදුලිය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම් එඒයා සම්බන්ධව තමන්ට ඒැන විදුලිය. විදුලි කාර්මියෙක් නං ඔබ ඒහා සම්බන්ධව ඔබට වැඩිවැඩියින් සේවා වැඩ කටිු සිද්ධ කරලා ඒතුන ඩ යාදමක්ලක්ම දිුණු පමුණුවෙන් වවස්ා දාවන එක කියන එක තමයි ගන්නන්නේ විදුලිගේ සමන්ඳව ලාබ ප්‍රයෝජන ැතිවෙන කියලා. එතකොට ඒ දේවල්ලලින් ලාභ පවතින වර්ෂයයක් තමයි මේ මින ලක්න හිමියන්ට ක්‍රියාත්ම වයනඒ වගේම තමන් මොනයමෝ රැකි රක්ෂාකටයුත් සිද්ද කරන ඒ රැකි රක්ෂා කටයුත්තයෙන් දියුණුෙන් දියුණටම පත්වෙෙන්. දියුණුවගේන වසරක් වෙනම කියලා මේ වසර කියන්න පුළුවන් උසස්සායගේ හෝ විශේෂම මෙනේදේ තමයි පොඩි ඔගඩක්ම හිතරකන උස අයගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන් තමන්ට වඩා උසස්සයගේෙන් තමන්ට දෝස රෝපණ ැති වෙන්න පුළුවන් එක වෙන්නේ තමන් නොතේරුම් කමට කරන කියන දේවල් හෙන්ද තමන් සුළු හ අත්තරදීමකින් හෝ තමට නොතේරණ කමකට හෝ කරන කියන දේවල්ලලයෙන් තමන්ට උසස්සායගෙන් දස දර්ශනයට ලක්වවෙන්න පුළුවන් වර්ශයක් තමයි මේ ඉදිරිවර්ෂය. ඒ වගේම තමන් කරන කියන දේවල්ුල වෙනසක් සිද්ධ වෙනවා තමන්ගේ ගමන් මාර්ගයේ වෙනසක් සිද්ධ වෙනවේ වෙනසහැබැයි තමන්ගේ දින චර්යාවේ වෙනසක් සිද්ධ වවා දින චරාව වෙනසක් ඇති වෙනවා ඒක ධනාත්මක පැත්තර යහපත් පැත්තර තමයි බලපාන්නේ ඉතාමත්ම හොඳයි ඒ තමන්ගේ දින චර්යාවේ සිදුවෙන්නව් ඒ වෙනස මීන ලගන හිමියන්ට.ඒ වගේම තමන් පය ඔබ හාම්පුතෙක් ඇරතේ වැඩ කරනවානම්. ජීවනෝපය සලසා කරන්නඕන. හාම්පුතාගේ පැසසුමට ගැන එයාගේ ගෞරවට ආදරයට පාත්‍ර වෙලා ගොඩක් සැලකිලරි ලබන්න පුළුව හාම්පුතාගෙන් විශේෂ සැලකිල් ලබන්න පුළුවන් වර්ෂයක් තමයි ගැන තමන්ගේ ආයතනයේ ප්‍රධානයාගෙන් විශේෂ සැලකුම් ලැබෙන වර්ෂයයක් කියලා කියන්න පුළුවන්. ර්ශය න ලක්න්න හිමියන්ට ඒවගේම අලංකාාරයට හේතුවෙන කරුණු කාරර්ණා සිද්ධ කරනවා. විශේෂම් ලස්සනට ජීවත්තින්න ලස්සනට පටයුතු කරන්න තමන්ගේ වටපිටාගේ වටපිටාහෝ තමන්ගේ වටපිටාව අලංකාරවත්ත කරගන්න එක මේ උත්සුක වෙනවා. ඒවගේම ප්‍රසිද්ියයට හේතුවෙන ටයුතු සිද්ධ වෙනවා තමන් ප්‍රසිද්ධවෙන්න පුුවන් ලක්වානක් කියල මයි කියැන මීන ලක්න්න හැමියන්ට. එතකොට මේ දස්විසි අතර වර්ෂය මීන ලක්නායටත් සු පලගන්න බැලූ බැල්මට පේනවා. අ එතකොට බැලූ බැල්මට මේ සුප පලගෙන බව පේරුුණත්. ඒරාෂ්ඨකය ක්‍රියාත්මකින් පවතින හිද පිළිවෙත් කරන්න සිද්ධ වෙනවා. මේ පිළිවෙත් කරලා තමයි තමන්ට ලැබෙන්න්නේලා ප්‍රයෝජන ලාගන්න සිද්ධවෙන්නේ තමට ලැබෙන දේවලින් අඩක් පගේ තමයි ලැබෙන්නේ ඒදේවල්. ලබාගන්නත් බාධාකාී තත්වය තුවෙනවා. හින්දා මේ දේවල් සියල්ලම ලබාගන්න පිළිවෙත් කරන්න වෙනවා මං පුංචි පිළිවෙද දෙක් කියන්න පිළිවෙද දෙ කරන්න උනන්දු වෙන්නඒවගේ ඒරෂ්ටක ත්‍යයන් තිය හින්දා ඒරා්ික ත්වයට මන්ගේ පෞද්ගලකේන් සරණ පරික්ෂාරගෙන එසදා ප්‍රතිකාරම සිද්ධ කරගන්න සෙත්කවවිකීමම් කටය ුසිද්ධ කරන්න තමන්ට අශ්‍ය දෙයක් මහහා සම්බන්ධලා කරගෙන ඉට වශින තිර දිශවන දුරරතනන්ගේට දුකතන තුවක් ලබාදල මහහා සම්බන්ධල යවශ්‍ය. ොදෙස් ලබාගන්න පුලුවන් ඒ වගේ මන්න මෙ පිළියම් තුනක් මං ඔබට කියනවා. පිළියම් තුන එෂ සිද්ධ කරන්න උනන්දු වෙන්න මව වනුවෙන්රන්න පුළුවන් උදව්පකාර සිද්ධ කරන්න කියළම කියනවා. තමන්ගේ මව්පාර්ශය මවට කරන්න පුළුවන් උදවපකාර සිද්ධ කරන්න න මවර වුවෙන් කරන්න පුළුවන් උදවපකාරය කියන්නේ ම ේසි වඩේම ම මේ කියන්නේ ගෙදර ඉන්න මවට උදව් කරන්න කියෙකද ම මේ කියන්නේ මවර හොයාගෙන වැඩට නිවාස වලට යෑමටත්. උපාසක උපාසිකාවන් ඔයා උපාසිකාවන් හයාගෙන පාන්සල්ගානය ගමවට ඇවිදීමටත් වඩා පය ඒව කරන්න ඕනේ එක ඉතමත් හොඳ දෙයක්. නමුත් ඒවට වඩා ඉතාමක්ම ලේසිම වැඩිතමයි ගෙදරරින්නම්මට සලගන එක මවට සැලකීම කරන්න අංක එකට ඒද කරලා මවරුන්ට සැලකීම වැඩි නිවාසලට කිෙල්ලා මවුරුන්ට පස්ථානකිරීම වැඩ ධානමානනාආදී ලබාදීම. ඒවගේම උපාසිකාවන්ට ධානමානාආදිය ලබාදීම. මව්වනුට කිරි දෙෙන මවරුන්ට වගේ ඒ අම්මලාට උදවඋපදාව කිරීම තමන්ට මවක්්‍යයි හැගෙන ඕනෑම කෙනෙකුට උදවඋපදාව කරන්න මූලිකවසිය තන්ගේෙ මවට උදවඋපදාව කරන්න පිහිට වෙන්න. ඒඒ ඒ දේවල් සිද්ධ කර ලබාගන්නාව පින් ලබාගෙන ඒ ඒ ලාගත්තාව පින් අන මෝදන් වෙලා දෙවි වතාවන් වන්සට පිංහල මෝදන් කලලා ඒ බාගත්ත පිංග ලිින්ගො හි පහිට ගන්න කියලලා මීනලක් හිියන්ටඉල්ලා නම දස අතවස ජයගන්න විශේෂ පත්ති මෑනගුනෙන් පින් කටයුතු සිද්ධ කරන්න පින් අන මෝදන් කරන්න පින් අනමෝදන් කරලා තමන් පිහිට පතාගන්න ලක් පත්තිනි මෑනිියන් වෙනවල්. එතකොට ඉටමතර විශ්ටු දෙවියන් වෙනුවෙන් සෙත්්ව ගාන කිමීම සිද්ධ කරන්න මට ඒරශ්ටක කාලයක් ගතවෙන හිද විශ්ණු දෙවියන් වෙනුවෙන් සෙත්ක ගයනා කිරීමේ කටයුත්තේ නිරතුවෙන්න. එසන් හත්. අවශ්‍යතාවයක් ඇතිවකොත් මහා සම්බන්ධවෙන පුළුවන් නැත්තැම් ඔබ ඒ කාරණා යිසිද්ධ කරගන්න කටයුතු කරන්න මීන ලක්න හිමියන්ට දෙදස් විසි අතර වර්ය ඔය විතට ගතවෙන්නේ. එතකොට ඒ විදියට ගත වෙනොට මේ කරන්න කියව ප්‍රතිඵල ඒකැනේ මං මේ කිය පිළිවෙේ ටික සිද්ධ කරන්නේ සිද් කරම් ඉතාන්ම හොඳින් මේවර්ෂයගත කරන්න බොට හැකියාවල බේවි. මං විශේෂම පාර්ථන කරනවා මීන ලක්න හිමියන්ට දෙදස් විසි අහතර වර්ශය. ජයෙන් ජයම වේවා කියාම පාර්ථනගන්නවා තෙරුවසරණ.